මස්ේන්් පතමෙන් හැදෙනම නමස්කාරක යන්තු නොතාවක් අන්සිල් සමාධන් වීම සඳ. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණංගච්චහමි බුද්ධං සරණංගච්චාමී Dammang sarenangga cahami Damang sarenangga cami Sgang sarenangga cahami Sgang sarenangga Cami Duti ammpi Budang sarenangga cahami Duti ammpi Budang sarenangga cami Dutiampi ampi damang sarangan cahami dueti ampi damang sarangan gacami dueti ampi sanggang sarangan cahami dueti ampi sanggang sarangan gacami tati ampi budang sarangan cahami tati budang sarangan gacami tati ampi damang sarangan cahami tati damang sarangan gacami Ha ammpi sanggang saranaang gacaami Ta ammpi sanggang sararanang gaca saranaga menang sampunang Ama banti Panatipata Wirmani sikahha padang samadiami න අධිපාතා වේරමණී සික්කාපදන් ස අධනාාදාානාවේර්මණී සික්කහපදං සමාධයාමි. අධින්නාධානා වේරමණී සික්කාපදන් සමාධයාමි කාමේ සුමිච්චා චාරාවේර්මණී සික්කහපදං සමාධයාමි මේ සුිච්චාචාරාවේරමණී සික්කාපදන් සමාධියමින් සාවාදාවේරමණී සික්කහපදන් සමාධයාමී සවාදාාවේරමණී සික්කාපදන් සමාධියයාමී. සුරාමේර මජජ පමාදට්ටානා වේරමණී සික්කහපදං සමාධයාමි සුරාමේරය මජ පමාදට්ටාන වේරමණී සික්කාාපදන් සමාධයා තිසරණන සද්දි පංචසීලක් දම්මං සාදුකං සුරක්කිතං කතා පමාදන Sam tabbang Samantha Cawali suwatragacantu diweta saddammbang ni rajase sunanu sagagem mokeddangdhaवන kal way yangभdangta දම්මawaන kalu way yang padadangta Quran sabna kar yang baddang ta Nam tase bagututu sama sam buddas Nam tase bagtu warhatu sama sam buddasse Nam tase baguturahtu sama sambutdas ඒ දම්මා හේතු පබවා තේ සංහේතුන් තතාග තෝවාහ තේ සංචයෝනි රෝධෝවංවාදී මහාසමනු සද්දා අබද්ධි සම්පන්න පින්නත්න. අපි ඉතා වැැදගත් කාරණාවක් පිළිබඳවයි ඉසාකච්ා කරමි ඉන්නේ. මේ සතිය පුරාවට තියෙන මාතෘකාධර්මයන් එක අපි මේ කාරණාව යුතුේ ජීවිතයට බොහෝදේවල් එකතු කරගඩ පුළුවන් කාරණාවක් තමයි මේ වලක්වා ගත යුතු දේවල් වලක්වාගණ්ඩ බැරි ඇයි ඒව වලක්වාගන්න කොහොමද කියන එක. ඉති අපි මේ පිළිබඳවම කතා කරද්දී මතුඋනා අපිට අනුසය අරිුට්ටාන ව්‍යතික්‍රමණ කියන කෙලෙස් තර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරයන් අපි කතා කරා හිතේ මොකුත්ම නෑවගේ තරහා කියන එක අපි දැනගෙන තරහා කෙනෙක් ගැන අපි දන්න හොඳට නමුත් තරහ නැති ආකාරයටම. යම් කිසි විදිහකින් කිසිදු තරහක් නැති විදිහටම කෙනෙක් ඉන්නවා මේ දැ මේ බනහන වෙලා වගේ ඉතින් එතකොට හැබැයි තරහක් නෑත්‍ර මේල තරහක් තිරනෙන දැනෙන්ඩෝ. ඒක තමයි තරහ ස්වභාවය නැත්තං යම් සංස්කාරයක් සිද්ධ වෙනවා නම් ඒකේ දැනීම ස්වභාවයක් තිනෙන ඇතින විලාේ තරහ පැහැදිියොම නෑ හැබැයි තරහ නැති වුණට තරහා ඇතිවෙන ස්වභාවය තියෙන අදාළ අරමුණපුහම අන්න ඒ ස්වභාවය තියෙන නිසාවෙන් කියනව අනුසේ කියලා තරහා ඇතිවෙන ස්වභාවය තියනවා අපි මේ වලක්වා ගැනීම ගැන කතාකරදියක දීර්ග කතාවක් නමුත් අප මූලික පාපයන් වලක්වා ගැනීම සඳහා ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්නේ ඒකට අපිකිව පුරදු පුහුණු කරන්නඩ ඕන කියලා ආයාසයෙන් කරපු දේ නිරයාසයෙන් සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා කියන එකත් ගැන කතා කරා එතකොට මේ සම්පූර්ණෙන් ආ සිද්ධ නොවැෙන්ඩ වලක්වා ගන්ඩම් තරහ ඇතිවන වභාවය පවා ඇතිවට ඕන. එතකොට ඒක තමයි අනුසේවසයෙන් තියෙන කෙලස්තර්ම අයින්ගෙනව කියලා කියන එතුට තරහා ඇතිවෙන ස්වභාව ඊීරිසියාව ක්‍රෝධය වෛරයමා්‍යය රාගය ආදී නොයෙකුත් කෙලෙස්ධර්මයන් ඇතිවන ස්වභාවය තියෙනවා අනං අරමුණු එනකොට හරීම භයනකයි. අරමුණක් එනකට හරීමම භෑයනකයි. ඇයි මේ භයානකකම ඒ අරමුණත් එක්ක තියෙනවා ලොකු ගැටඩුවක් පින්නත්න ඒ තමයි හිත නොසන්සුන් වෙන හිත නොසන්සුම් වෙලා ඉතාමත්ම ප්‍රබලවෙන්ඩ පටන්ගන්නව මේ චිත්ත සන්තානය, එ එෙන් අර හැඟීම. ඒ හැඟීම තරහා හෝ ඊරිසියාව හෝ, ක්‍රෝධය හෝ, වෛරය හෝ මාන්‍ය හෝ කුමක් හෝ අපි තුළ ඇතිවන්නාව යම් හැඟීමත් තිනෝ දේ හැඟීම. එ එ එ ප්‍රකට වෙන ප්‍රබල වෙනවා. එතකොට අන්න ඒ ප්‍රබල වෙන ප්‍රකට වෙන හැඟීමක් තියෙනවාද ඒ ප්‍රබල ප්‍රකට වෙන හැඟීම අනිවාරයෙන්ම්ම, අපිට යම් සීමාවකද දරාගණ්ඩ් බැරුවයෙනැ අනිදදේවල් අතර සාමාන්‍යය හැගීීමමතර ප්‍රකට වෙලා ප්‍රබල වෙලා හිතේ නැගි නැගිල නැිලා ඔන්න එක වෙලාවක්ෙන දරග්ඩ බැරවෙනවා හිවසීම නැතිවෙන. එතකොට අදිිෂ්ඨානය නැතිවෙන වීරය නැතිවන මේ හැම දෙයක්ම නැතිවෙන වෙලාවක් තමයි. ඔය ඉතින් අපඒ ගැන බොහෝ දේවල් කතා කරා දැන් අපි අපේ පුහුණුව ගැනයි කතා කරන්නට ඕනේ. වැඩිවෙන ක්‍රමයක් වීර වැඩිය වෙන ක්‍රමයක් ඉවසීම ඩවෙන ක්‍රමයක්, අධෂ්ඨානය වැඩවෙන ක්‍රමයක් තමයි සීලය තුළින් අපිට ලැබෙන්නේ. යතික්‍රම මට්ටමට එන කෙස්ධර්මයන් නැතිකර ගැනීම සීලය තුින් සිද්ධ ව් ෝන තොකොට පරික්ෂාකරර බලබල බල බල. දැන් අපි මේවා දන්න දේබල්. ඉතින් ප්‍ර්‍යවේක්ෂාව සිද්ධ කරකර අපි බලමින් හැමදාම සිල් රකිඩ ඕනෑ මේක, වලක්වා ගන්න මට්ටමට පත්වෙන්ඩ නම් එක වචනයක් පාවිච්චි කරන්න පුහුණුව කියන එකත් එක් පුහුණුවීම ඇත්තටම් පුරුදු කිරීම. එ පුරුදු කිරීම කියන එකත් එක් ඇතිවන්නඩ ඕන වචනයක් තියෙන යමක් පුරදුුවෙන්ඩ පින් අත් මේක අනිවාරයෙන්ම සිද්ධ කරලා අධ්‍යැකිම ලබාගණ්ඩම් ඕන මං හැමදාම කියන්නේ අපේ හිත හයිිය කරගන්න ඕන කියලා හිත ශක්තිමත් කරගණඩ ඕ ඕනම දේදදි පානය කරන්න පුළුවන් ත්යකට ගන්නුවු තමට දුමහිතේ වන් කොයි තරන්නම් පාරිත තත්වයක දැන් ඉන්න කියලා ඒක තමයි කියන්නේ මේ වචනය මතකතියාගන් කිසිම විදිහක් නැතුව කිසිම අඩුවක් නැතුමේ වචන ඕනමයි. මේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න මේ වචන ඕනමයි ඒ තමයි අකණ්ඩ කියන වචනය. හරි පුහුණුව කියන එක ඕනම දේකදී අණ්ඩව සිද්ධර යතුයි. ඒකයි නැවත අවධාරණය කරන්නේ ඒදවහත මේ සාහරණා සාකච්චාරා නොත් අවධාරණය කරන්න් ඕන දහස්වාර්යයක් කතා කරත් තමන්න ප්‍රයෝගික වැඩපිළිවෙල අපේ පින්නත්න්නේ. අහන්ට තමන්ග පැත්තෙන් විසේසේම මම ඒ දවසෙත් මතක්කරා මේ බොරුව නවත්ත ගණඩ මාරුයි. ේලම නවත්ත ගණඩ මාරුයි විශේසයෙන් පරිසු වචන නවත ගණ්ඩ මරු. අතිවිසේසේම හිස් වචන වලක්ව ගණඩ මාරුයිඉති හිස්ව වචන ගැන කතා කරද්දී. අනිවාරයම මතක් කරණ්ඩෝනේ අපේ පින්නන්ත අය පැටල ගණඩ එපා කතා කරන දේවල් වල අර්ථයක් තියෙන්ට ඕනේ අර්ථය තියෙනවනං ඒ මොහොතේ ඒකි ප්‍රශ්නයක් නැහැ බලන්ට ඒ ොහතේ කතා කරදේ සමහට වෙන කෙනරකු ැනට පුළන්ර්ථයක් නැතිකිල මන්ගේ පැත්ති තිෙන චේතනාව ගැන හොඳින් බලන්ඩ තමන්ගේ පැත්තෙන් තියෙන චේතනාව ගැන හොඳින් බලන්ඩ අයිසරමක් කියරෙන තු තාටත් කියෙන තමන්ගේ පැත්තෙන් තිෙන චේතනාව ගැන හොඳින් බලන් කියෙන ඇයි හෙම කියන්නේ අප ගෙදර දරුක් කෙ හිතන්ට තමන් ගෙදර දරුවේ කාර්යාලයේ තොරතුර වගේ ඇවිල්ල කියන අපිසම ඒ දියනට කියනකු මොහරි ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා හැවිල්ල කියනවා මෙන්න මෙහම ප්‍රශ්නක ම මුුණදල න්න මෙහම ප්‍රශ්නක ඉන්න කියලා කියවා එතකොට පින්නත්න අඩුම තරමින් දැනගණ්ඩ ඕන නේද ඒගැන ඒ ඇවිල්ල කියනකොටත් සමහාට දැන් මම මේ හිස්වජනලින් අෙන් ටොන මට යෝප දූ පහරියන්න ඇකි ම්ම කෙනකව මට කියන්න පා කියලා කියන්න පුළුවවා. එහම කිව්වොත් එහෙම යම් හයකින් පින්නත්න එහෙම යම් හයකින් කිවොත් ඒ දරුවා ලොකු කල කිරීමකට පත්තිනවා අනේ අපේ අම්වා මට මේ කිසිම අනුගගහය දක්වන්නේ ධර්මය තුළට ධර්මය තුළ හික්මන්නට අම්ම පටන්ගතර පසේ මගේ ප්‍රශ්න විසදා දෙට අහන්්‍යවත් නෑ මගින් කියලා කල කිරීම ඇතුවෙන්ට පුළුව අම්මේ ධර්මයත් කැන. ඇත්තටම අපි සැස්සමක් ඇතුව අපි හැමබලෙන් වැඩක කරන්න වන කියලා. හැමෝටම තියෙන් වු පින්නන්නේ මන්ගේ අවට ඉන්න අයත් එක්ක තමන්ගේ ළඟ හිතමිසුරන් තමන්ගේ දරුවන් ඒවගේ තමන්ගේ ස්වාමිපුතනුවන් ස්වාමිදියනය ඒවගේ ඒ හැම කෙනෙක් කෙරෙම ගෞරවයක් තියෙන්ඩු නෑ අනිත් එක ඒ අයට සාධානයක් කිස්ටේු තමඟගේ ජීවිතය ධර්මය තුළ හිටිය කියලා ඒම ධර්මය තුළ හික්මනා කියලා පිරින්නත්න්නේ කිසිම විදහකින්. තමන්ගින් වඩවුන දෙයක්ස් තැන් දරුවත් එකක කියන්ටගේ දරුවත්යක සුහදව කතා කරන එක ඒට වෙලාවක්තියාගෙන හරි සංවිධානත්මක කරන්්ඩ නේ දරුවන්ගේ ගැටලූ වලට ධර්මික පිළිතුරු ලබාදීම කෙන එක අනිවාර්යන තවන්ගේ පැතින් තින්ඩෝන එතකට මේ ඇතක සුහද වඩ මේ කිසිම වෙලාවක මේ වෙනත්්‍යයක් කතාරගේ ප්‍රශ්නයන ඇදැම හම මතක්ර මගේ ළඟට කවරහර. ලන්න පිතු තරුණ දරුවය කෙන මොවා හරි හැඟීමක් ඇත්වෙලා මම මෙන්න මේ ආකාරයට කටයුතු කරන්්ඩෝනෑය කියලා යම් කිසි හැඟීමක් ජනත කරගෙන මගේ ළඟට කවුරහර ඒවා කෙ හිතන්නුව. එතකොට මේ ආපු කෙනා ය සමහර සීරයක් ගැන අදහසකින් ඇැතම් පැවිදිෙන අදහසකින් ආපු ගමන් මම එක පාටම සතරසති පට හනි දේශන කළ හරය. පු ගමන් යාගේ ආගඋතුරතුර කතා කරලා නොයෙකුත් ආකාරයේ තව අම්ම තාත්තා ගැන සෞද සෞදරිය ගැන යකරපු රැියාවල් ගැන ඒ කතා කකරු දැ කවුර ලාගන්නවා ඇවිල්ල ඉන්න ගෙනත් එක මේ හාමුදුරු කතා කරන්නේ මේ අම්මතාත්තා ගැන රැකියාවල් ගැන යට වෙච්ච ප්‍රශ්න ගැන ඒවන කතා කරන්න කියලා. එතකොට මේ බලන්න හොඳර තේරුම් ක්ඩ මගේ පැත්තෙන්. මම දන්නවා මං මේ කතා කරන්නේ සිහින්. මන් කතා කරනයා ගයාගේ තොරතුරු එයාගේ තොරතුරු කතා කරන්නේ එයත් එක්ක මම හොඳ හිතවත්ක මක් ගොඩනා ගැනීම සඳහ. මෙන්න මේ හිතවත්කම නිසා ඇතිවන්නාවූ යම් බැඳීමක් තියෙනවාද. අන්න ඒ බැඳීම මේ හිතවත්කම නිසා ඇැතිවන්නා ඔ යම් බැඳීමක් තියෙනවද මා සමඟ සුහදත්වයක් තියෙනවාද වබෝධයක් ඇතිවෙනද අන්න ඒ අවබෝධය තමයි ඉදිරියට අවශ්‍ය කරන වැඩපිරිට සකස් කරලා දෙන්න කියලා මම දන්නවා ඒ දන්නල සතැන් තමන්ගේ දරූ තමවපියෝ දැන කරන්නු මගේ දරුත් එක්ක මම සුහදව හිටිය හම එය විවෘත වයාලගේ අදහස් මට කියන එයාලගේ හිතවල දොරටුව වගේ පත්තර විවර කරලා තියාගණ්ට ම යාගේ ප්‍රශ්න ගැන කතා කරන්න දකටක් දැනගෙනයක කරන්න දැනගෙන යම් යහපත් ක්‍රියාවක් අනාගතයේ දී සිද්ධ කිරීම සඳහා යම් යහපත් දෙයක් අනාගතයේ දී සිද්ධ කිරීම සඳහා මම මේදේ කරනවාය කියන අදහස ඇතිව අර්ථයක් ඇතිව කරන දෙයක් එක එතකොට ඒක අර්ථයක් ඇතිව කරන දෙයක් නිසා ඒක ඕප දූපයකට හෝ හිස් වචනකට හිස් කෙනවා සි ගෙනකුට වැඩන්න ය දැන් ඔය කිසිම අරමුණක් නැතුව කිසිම වැඩක් නතුවය ගම ඉන්න කෙනෙකුට මුොහ ප්‍රශ්ණයක් වුුණා මේ අපි හිතමකෝ මේ ගමී තියෙන තොරතුරක් දැනග්ඩ එයාට දෞකරන්ඩයන්ඩත් නෙවෙේ. එක දැනගත්ත කියලා තමන්ට වැඩකුත් නෑ අනුන්ට ඩකුත් නෑ දෙදිනාටම වැඩකුත් නෑ. ඉතින් එහෙම වැඩක් නැති දේවල් කතා කරන අනං චේතනාවෙන්ම අන්න එතනති පින්නත්න ඒක වැටෙන්නේ පැහැදිලිවම ඕපදූපගණයට නැතන් හිස් වසන ගණයට එක කියය. හරිද එතකොට දැනගෙන මේවා චේතනාවෙන් කරන්න තමන්ගේ ජීවිතයේ පැහැදිලියෝ මම දන්න එක නායකස්වාමන් වහසේ නව හිට ඇති න්වහසේ අපේ ගුහාමුදුරනවා තින් උන්වහන්සේ පැහැදිලිම තමන්ගේ ගෝලස්වායන් වහන්සේ ත් එක්ක අල්ලාප සල්ලාපේ දිලායින්ඩ යම් කෙසි කාලයක් දවසකට සැරයක් වෙන් කරලා තින පැබාග විතගල නිකම් මේ අල්ලාප සල්ලපෙද මට හන්සාකච්චා වෙනම තියනවා. ධර්මසාකච්ඡා වෙනම තියෙනවා. අවවාධනම වෙනම තියනවා ඊට අමතරව අමදාත්තා ගැන සෝදර සෞෝදරයන් ගැන ජාතිමිත්‍රාදීන් ගැන මේ වගේ අයගැන කතා කරන්නට වෙනමම වෙනමම තියෙනවා තාගෙන කාලයක්. ඉතින් ඒවා සංවිධානත්මකයි ඒඒ සංවිධානාත්මක ස්වභාවය තමන්ගේ ජීවිතය අනතුරේ වැටෙන්ට දෙන්න නැතුව. ඒ සංවිධානත්මක ස්වභාවය තමන්ගේ පැත්තෙන් තියාගණ්ඩෝනෑ ජීවිතේ. ඇතන් කොහේ හරි තැක කාලේ නාස්තිවනවා ඒවගේ දවල් නැති වලක්වා ගණ්ඩුවන දේවල් ආඳුනනා ගණඩුවන පින්නති වලක්වා ග්ඩ කියැන අකුසලේ හරියට හඳු ගණ්ඩෝන. එතකොට පැහැදිලියෝම අපි මතක්කාරා ප්‍රධාන අකුසල්ටිකත්තියන ප්‍රාණගාත අදත්තාදාාන කාමිත්‍යචාර මුසාවාද පවසාවාජ පිසුුණවාජ සම්ප්‍රප්පලාප කියෙන ටික කොහෝම හරි කිසිම විදිහකින් වෙන්නත්වෙන්ට ඒවා. ඳුනාගෙන ක්‍රියාත්ම කරඩ ඒවාටනං ඉඩ දෙෙන්ට එපා හැම වෙලේව බලන්ඩ මගේ අතින් ප්‍රාණගාත වෙනවන ආ ඒක සිද්ධන වැෙන්ට එකකැරයක් හරිවන ආය සිද්නුවවැඩට මොකදකරන්න වන. අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද, පිසනාවාච, පරුසාවාච සම්ප්‍රපලාාප වගේම සුරාපානය. හරි එතකොට මෙතනමතින අටක් කිසීම විදිහකින් මේ අට කැඩෙන්ට දෙන්නේ නැතුව තියාගට කැඩෙන වාරයක් වාරයක් ගානේ න නව නැවත නවත නැවත නැවත හේතුව ඔයන්න මොකද අපිදන්නවා ධර්මය පිළිබඳව කිසිීම කාරණාවක් නැහැ ඒ දම්මා හේතු පබවාතය සං හේතුම් තතාගතුූවාහ තතාගතයනන් වහන්සේ කියලා කියන්නේ අප ඒ මහඋත්තමයණන් වහන්සේ කියලා කියන්නේ හේතු බල දහම දේශනා කර මහඋත්තමයන් වහසේ නමක් ඉතින් හෙෙනම් හේතු පල දහම දේශනා කරලා තියෙනව කියන්න එක තේරුමම සිල් කැඩන්ඩ හතු තිෙන්න්න ඕන ක එක අකණ්ඩව පුහුණු නොකිරීම ආදීනෝ මෙනිහි නොකිරීම මේ වගේ දේවල්. තමන්ගේ පැත්තෙන් ප්‍රාණගාතයෙන් වැලකීම කියෙන සිටවිල්ල උපදවා නොගැනීම එතගොට ඒවගේ තියෙන ඇතින් ගොඩාක් දේවල් යන කතා කරන්න පැත්තෙන් ගත්ත හමඒ ඒක දැන් දන්නවාම ඇත්තෝ යහින්දා පැහැදිලිවම විමසවිමසා බලන්ට විශේසේම ගොඩක් ධර්මය තුළ ඉන්න අය අතින්. න ගත අදත්තාදාාන කාමත්‍යචාර සිද්ධ වෙන්නීම නැති තරම්. මසාවාද ටිකක් සිද්ධ වෙනවා පරසාච ටිකක් සිද්ධ වෙනවා සාමාන්‍යෙන්ඒ වැඩි උනදුවර නැතින්ද ක්මට ලක් ගන්න පුලන්දේග පිසුනාවාා සිද් වෙන අඩුයි ක කියලකකින අඩු ධර්ම තුළ ඉන්නය ගොඩක් කියලමෙන් ගොඩක් පරිස වෙනවා නමුත් පරිස් වචන කියවන ස්භාවයක් තියන ස්ව වන ගැනම් වැඩි අවධානයක් නෑ හුඟක් අය හිස්කචන කිය කියව ඉන්න ගති නං. අපි හරියට දකිනවා සුඟක් තැන්වලදි. තින් සිහහි පවත්වාගන්නට බොහොම අමාරුවෙන එකක් හිස්වා වජන කර කියන්නේ තමන්ගේ සිහහි පවත්වා ගැනීම කියෙනකේදී. ලොකු ගැටලුවක් ෙනවා පින්නත්න හිස්වචනත් එක්ක යහින්ද. ඒවා හොඳ පුහුණු ඒවා ගැන සිහියෙන් යුක්තව යම් කිසි කෙනෙක් වලක්වා ගන්න නනං ඒ අපූර පුහුණුවක් පින්නත්න ඒ අත්‍යවශ්‍ය දෙයක් ඒක නිසා ඒවා ගැන ලොකු සැලකිල්ලත් දක්වන්නට ඕනේ හැම වෙලාවකම වගේ තමන්ගේ පැත්තෙන් තමන් අධිකතරඌ සැලකීමක් ඇතිකරගණ්ඩ ඕනෙ. එහෙම නැත්තං ජීවිතය කොතන හරි වරදින්ට පුළුවන් වරදිනවා මයි එකහින්ද ඒවක්වා ගැනමිතින් එකතුකර අපි දන්නවා දැන් අ ක්ඩ පොහුණු කිරීමෙන් කැඩෙන කැඩෙන වාරයක් ගනි හේතු හොය හොය හේතු හොය හො හේතු හොය හොය මේ පුහුණුව සිද්ධ කර ගැනීමයි ඉතා වැදගත් වෙන්නේ. දැංගතුවරම මේ වලක්වා ගැනීම සඳහා. අපිඒ කතාකරා මේ අනුසේවසයෙන් තියෙන කෙස්ථධර්මයන් වලට යම් කිසි ඉඩක් ආවෝත් මොකද වෙන්නේ යම් අරමුණක් තුළ ඒ කෙස්ර්මයන් ැුණත් හිද නොසන්සුම්ගෙනවාය කියලා හිතයි ඒගෙන් නොසන්සුම් භාවයට පත්වෙනවා. ඉතින් ඒ නොසන්සුම්කමත් එක්ක මොකද වෙන්නේ. හිත හරිරණිකංනික වයිබ්‍රෙට් වෙලාගේ වැඩිවෙලා වැඩිලා වැඩිල එක සීමාවකද පුපුරායනවා නැත්තං ඒ ක්‍රියාව සිද්ධ වෙනවා කියලා. එතකොට නොසන්සුම්වීම අඩුකරගණ්ඩත්ව ඕනේ ඒ සිද්ධ වෙන සීමාව ඉහළදා ගණ්ඩත්ව ඕන ඒකන්නේ දැංෝක තේරණ ඉදිරිකුත අපිෙන ම ඉවසීමේ සීමාව නැතුුණට පස්සේ තමයි මං මේ වැඩි කරේ එ ඉවසීමේ සීමාව වැඩි කරගණ්ඩ ඕනේ. ය නතිවෙච්ච ම රහෙන වර්ිය කැඩෙන සීමාව අධිෂ්ඨානය කරන සීමාව කියලක යන්නන්නේ පරය ුට්ටහන විතික කරමණ මට්ට පත්තන සීමාවක්කිින්නත. මේක වැඩිරගට තමයි අපි අකන්්ඩව සිල් රකින්නේ දැනගෙන කරන්ටි කළලබං හැමදාම කියන්නේ අකණ්ඩව සිල් රකින්නේ ඒකයන්නේ සහයෙන් ඉන්න වාර්යක් වාරයක් ගාන සිහ වැඩිුවෙනවා කියන එක මතකතියාගෙන වීරියෙන් ඉන්න වාරයක් වාරයයක් ගාන වීරය වැඩවෙනවා ක්ක වැඩිවෙන්න හරිනිකම් පිීනන්ඩ වතුරට බැහලා පුරදුුව වෙන වාර්යක්වාය ගානය හොඳට පි නඩට පුලන් වෙන ඕනෙ එකක් හෙමයි. එතකොට සිහිය වීර්ය ඉවසීම අධිෂ්ඨානය වැනි සියලු ගුණාංග ඒවාම යදදන්. නෑවන් මේ ප්‍රාණගාත කරන්න මම කිසිම විදිහකින් අද දස රාවට හිස්සාචනයක් කියන්නේ කියලා ඉන්නකොට ඉන්නකට නොට කරනෙනවා කිය හිතන්නට ඊරඟ දවසතේ අදිෂ්ානය ගත හම ඊරඟ දවස කරින්තිෙන වාරගාන? අඩුව ඉස්සලට ඩිය තව දවසක් මේ අධිෂ්ායකත්හ එද ඉටත් ැරි අඩුවු ඉටත්වර ඩු ඒ එහෙම හෙමෙහෙම අඩුවවි අඩුවවි මේක නෙකෙරෙන මට්ටමකට යන පෙන්නද එන්න එකොට වෙලා තිනෙනම ගද සිහ වැඩි වෙලා වීර වැඩ වෙලා යොසිීම වැඩි වෙලා අධිෂ්ානය ඩි වෙලා එතකොට ඒක අකණ්ඩව කරන්්ඩඕන කරලා අත්දක්ින්ට කියල මමකයන්න ඉර පස්ස හරිී වැඩක් තමයි වෙන්න එතරි හාට ඒ කියන්නේ අපි කතා කරා හිත සතුටෙන් පිරෙන්ඩ් පටන් ගන්නවා මේ මොකද තමන්ගේ වැරදි ඉන්දා හැමදාම පීඩනයට පත් වෙලා තිබ හිත ප්‍රමෝදයට පත්වෙන්ට පටන් ගන්න මේක දැන් කෙරෙන් ඇති මට්ටමකටෙනකොට අකාන්්ඩව වැරැද්ද කෙරෙන් නැති මට්ටමකට තමන්ගේ හිත පත්වෙනවා. හරි පත්වීමත් එක් අපිට එන අතුරුලාභයක් තියෙනවා අතුරුලා බය තමයි වැරදෙෙන් වැල කෙනකොට හිත සතුටු එන්ඩ පටන් ගන්නවා. ඒ සතුට සාමාන්‍ය ලෝකයේ මිනිසුන්තුල තියෙන සතුට වැඩිය ඔය වෙන වෙන දේවලුලින් අපි හොයෙන සතුට තියෙන්නේ රූපශබ්ද ගන්දරස් ස්පර්ෂ ආදිය නිසාවන් හොයන්න වූ යම් සතුටක් තියෙනවා. අන්න ඒ සතුටට වඩා ඔතට වැරදි කරලා සතුටක්න විදින්නේ දැම්බලන්ට. රකන් කරලා හොස්තු ැකීමෙන් සතුට ඇතිනවා කාමේවරදව හැසිරීමෙන් සතුට ඇතින. බොරු කියලා අනුන් රැවටීමෙන් අනුන් රැවටනා කියල දෙනගත්හම සතුට ඇත්වෙනවා. පරස්වාචන කිය අනුන් රිදව්ව කියලා දැනකටනකට න්ට සිද දැන් දැහරි දැන්තවමට සැසීමති කිය සතුට ඇවනවා. ඒකට කේලන් කියලා අන්න බිදෙව්වා කියලා දැන්නකොට සතුර ඇතිවන. එතකොට හිස්වාජන කියට 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 සත ඇතින කට ට හ කරන්න. එතකොට අන්න ඒ සතුට හොයන්නට සිද්ධ කරන. මේ දේවල් වලට වඩා මේවැයින් වැලකිලා. ලබන සතුට මංකිව්වා ආහාරයක් කොට දෙට කියලා ආහාරයක් වගේ දෙට ක්ඩ දෙට. මේ හිතට කණ්ඩ දෙන්ට එතකොට මොකද වෙන්නේ අනි වාර්යකොට තමන්ට හිත ඒ සතුටෙහි ඇලෙන ගතියක් තියෙනවා ඒකහිදා. මේ හිතම සිල් කඩන්ට දෙන්නේ නැතිතත්වකට පත්වෙන මේ ප්‍රමෝදය ඇතිවී කියල බයිට මේ මොකද මේ ප්‍රමෝදය කියන එක සාමාන්‍යෙන් රූපශබ්දකන්දරස ස්පර්ෂ ආදියෙන් ලබන්නා වූ යම් කිසි ප්‍රමෝදයක් තියනවද ඊට වඩා වැඩි මේ ප්‍රමෝදය කියන එක සාමාන්‍යෙන් රූපශාබ්දකන්දරස ස්පර්ශ් හම්ම කියනදේවයි ලබන්නා ව යම් කිසි සතුටක්තිනෝදී ටවැඩිය ගොඩක් වැඩියයහිින්ද හිත මොකද කරන්න ඒ සත්තරහොයන්න්න පටාගන්නවා පිනති මේ මානසික පරර්යාස සිද්ධ කර මේ කරන්ඩ යන් මේ කරන්න මොකක්ද වැරදි නෙකෙරෙන වටමට අපේ හිත පත්වෙනවා හරිද ඒ කියඇන්න මොනවද ප්‍රාන ගදත්තධදාන කාමිත්‍යාචාරමසාවාද පිසුනාවාච ප්‍රසවාය සම්ප්‍රපලපාදී මූලිකව අපි වලක්වා ගත යුත්තුම වැරදි කෙරෙන් ඇතිවඩ හිත පත්වන එකත්ෙක් ඇතිවෙන්න ප්‍රමෝදයක් හරි අන්නේ ඇති වෙන ප්‍රමෝද ඉතාම වටිනවා ඒ ප්‍රමෝදයක් එක්ක අපට ඇතිවෙන්නේ ටික 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 ටක සංසිදීමක් මොනවද සමාධයටයි කිට්ටු වෙන්න පින්නවත්න්නේ අන්න ඔය තත්ත්ට පත්වීමේදී අපි අපිට ඉත්තාම වැදගත් දෙයක්තිෙන කරන්න ප්‍රාණගාතයෙන් වැළකිලා විතරක් මදි අපි හරතිවන සීලවන්තකම ගුණුවන්තකම ප්‍රාණගාතයෙන් වැලකීම පමණක් සෑහීමකට පත්වෙන් නැතුව අපේ පින්නත්නේ අපි බලන්ඩ හැම වෙලාවකම වගේ හැම නිමේෂයකම් වගේ මේ මෛත්‍රියෙන් යුක්ත සියලු සත්වයන්ගේ කෙරෙහි අප්‍රමාණ මෛත්‍රහිත වර්ධනය කරන්නු එතකොට ඔන්න ප්‍රාණ ාතය නිදහසෙන්ට පුුව හැම වෙලේව මෛත්‍රය සිතක් තියෙනවන යම් කිසි කෙනෙකුට පුළුවන්ද ප්‍රාණගාත කරන්න අදත්තාදාන වෙනමට අදත්තාදාානයෙන් වැලකීම කියන එක විතරක් නෙවෙයි තමන් සතකේතියන් දෙවෙවල්ලන්නයට දෙන්ඩ ලදදේන් විතරක් සතුවිලා ඉන්ටදැන් අදත්තාදානයන් සිද්ධ කරනන්නේ අනුගෙ දෙේවල් තමට ගටනේ ොට ඒක අංවෙලා ලදේන් විතරක් සතුවෙලා යින්ඩ පුලුවන් මට්ටමකට තමන්ගේ හිතපත් කරගන්න. කොහොම හාරි කරලා නෙකෙරෙන තත්වක ටයි පත්වෙන්ට ඕනේ ඒක නිසාහි අපි ලද දෙයි සතුටු වෙනවා කියන එක වගේම එලද දෙයින් සතුට වීම කියන එක ගුණුවන්ත භාවයක් අතනත් ප්‍රාණගාතයෙන් වෙන්වීම සීලවන්තකම අදත්තාධානයෙන් වෙන්වීම සීලවන්තකම එතකොට මේ මෛත්‍රිය කියන එක සල සත්්‍යවයන් කරහි මෛත්‍රිය කියන එක පත් වුණහාම ප්‍රාණගාතයෙන් වෙන්ෙන්ට දෙයක්න අන් එ මෛත්‍රිය වඩන්්ඩුවන මෛත්‍ර භාවනාව කර්ඩුවු තරහට විුද්ධ තරහට විරුද්ධ කුසලය වර්ධනය කරඩගනේ. එතකොට හොරකමට විරුද්ධව තියෙන කුසලක් තමයි අදීන් සතුටියතුට හොරකන් කරද යන්න අනුන්ගේ සම්පත් කෙරෙහි. එතකොට වගේ මතම තමල්ක් තින ද හරකන් කරන්නේ අනුගේ දෙදේ තමන්ටගඩ මල්න්ඟ තියෙනද දෙෙන්ඩ. එතකොට කාමය වරදවා හැසිරීමෙන් වැලකීම සීලය ඉටවැඩ හාග ගුණයක් තියෙනවා ඒ තමයි. මේ අසුභභභාවනාව සිද්ධ කරමින් සියලු දෙනා කෙරෙහි ලෝකයේ සියලු සත්්‍යයන් කරේ අසු බැගීම පොදවා ගැනීම. එතකට බලන්ඩ මේ දේවල් වලින් වෙන්නේ අර සීලය කැඩෙන්ඩ හේතුවෙන අකුසල දහමට ප්‍රතිවරුද්ධ අකුසල දහම තමන්ගේ පැත්තෙන් වර්ධනය කර ගැනීමක්. සීලය කැඩෙන්ඩ හේතුවෙන අකුසල ධර්මයට ප්‍රතිවරුද්ධ කුසල ධර්මය තමන්ගේ තුළින් වර්ධනය කර ගැනීමක් අන්න බලන්ඩ එතකොට ඒ කුසලේ වර්ධනය කරන් වර්ධනය කරන්නට වර්ධනය කරන්න මොකද වෙන්නේ හරකුසලයට එඩ බෑ එතකොට මුසාවාදා වේරමණී කියනකට ප්‍රතිවුරුද්ධදී තමයි සත්‍යවාදී බව සත්‍යයෙන් සත්‍යය ගලපා ජීවත්තන කෙනෙකු බද්ම සතුරක් බදදි නටක දවසක් ඇද තමගේ ජීවිත නිරවල්ුවගේ බොරු කිය බොරු කිය කිය කටයුතු කරන අයට පුදුමාකාර කරතන ඇතිරි කීදනගින් බේරෙන්ඩද. ඒක හින්දා ඉතාම සත්‍යවාදීව ජීවත් වෙන්නට අපි පුරුදු පුහුණ වවෙන්න ඕනෑ හැම වෙලේම ඇත්ත කතා කල ජීවත්වෙනවා. මේ මහාපොලොවේ වැලල්මත්කමන්න. හරිද පාර බැහල හිඟා කෑවත්කමන්නේ. බොරු කියල අනිත් අයරවටන්නේ ලා හික්මෙන්ඩ පුුවන්කම තියෙන්නොනඒේ වගේ ඇත්ත කියලා ජීවත්වයනොවා කියලා සත්්‍යවාදී ලොක්කු පෞර්ෂයක් හැදනා පිනත්න ජීවිතය පුද්දුම සුන්දර ජීවිතයක් මොකදර රකින්ට හස්නෑ වටේපිටට මොක ප්‍රශ්නයන්න රි ති ඒ මේවා අත්්දකිට තැන් අදදකි නනිපත් හැල බලන්න මොකද වැඩස සහණය නම ප්‍රත්වක්ෂා හරිත තැ මේ ආයසරයක් මේවා කතා කරන්නන්නී අහලා හලා 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 ඉන්නව නම් මෙවා අත්දකින්නේ නැත්තා හිතු මතේ හිතිච්ච ගමම් බොරු ගහලදානවනම් හිතිච්ච පැත්තට බොරු කියනවානම්. තමන්ගේ වාසියට පොඩි දේක දෙහාරහි බොරු කියනවා නම් පෙන්නත්න අන්න ඒක සුදුසුම නෑ ජීවිතයට සුදුසුම නෑ. හරි ඉති එහෙම නැතුව අර සත්‍යවාදීව තමන්ගේ කටයුතු කරන කෙනකුට දුමාකා සන්තෝසයක් ජීවිතය තියෙන. පුදුමාකාර සන්තෝසයක් තියෙනවා එ ජීවිතේ අන්න ඒක තමයි අත්‍යවශ්‍යම කාරණාව. එක තමයි අත්‍යවශ්‍යම කාරණාවඉතින් ඒක නිසා වෙන් අපි හැම වෙලාවකම මේ විදිහට හික්මන්නට ඕනෑ. හැම වෙලාවකම මේ විදියටට හික්මෙන්්ඩ ඕන කොහොම හරි මේ කාරණාව සිද්ධ කර ගණ්ඩ ඕනෑ කොයි විදිහකින් හරි. මේ ජීවිතය ඉතා නිරවල් කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළියවල මගේ තුළින් ප්‍රාගණ්ඩ වඋනේ කියලා ඔය විදිහට වලක්වා ගැනීමම් සිද්ධ කර ගැනීම කියන එකට හිතෙන් ලබාගත යුතු තමන්ගේ මනසිකාරය වර්ධනය කරගෙන ලබාගත යුතු ශක්තිය තමයි හැම දෙයක්ම වලක්වා ගණ්ඩ පුලුවන්කම තියෙන්තිඒ වගේ ඔය කියන දෙවනි සැරේට කියන මේ කාරණාවලින් අපි දන්නව කර්ම පතරතියෙන කාම ඒ වර්දවා ඇහැසිරීම් එතකොට හොරකං කිරීම් සත්වඝාතනය කිරීම් බොරුකීම් කේලංකීම් පර්ස වචනකීම් හිස්වචනකීීමම් සහ දැඩි ලෝබය අනුන්ගේ දේහි මට ගණ්ඩෝ නෑ කිය අනුන්ගේ දේම මගේ සන්තකට ගණ්ඩෝ නෑැකිර ඇතිවන්නව ලෝබ ඒවගේ අනුන් නසන්ඩෝනෑ. ස කරි නසන්ඩෝනය කියන දේශයේ සහ මිත්‍යා දුෘෂ්ටි කියන ඒවා සසර ජීවිතය වෙනස්වෙන්ට හේතුවන කර්ම පතයන්. එතකොට අන්න ඒ දේවල් තමයි මේ අඩුවෙන්නේ. ගුණවන්ත භාවයක් එක්ක අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දුෘෂ්ටි කියනීම තමයි විශේසයම අඩුවන්නේ මේ ගුණන්ත භාවය එක්ක එතකොට බලන්න ඉතා සත්‍යවාද ඉළඟට පරුස වචන වලින් වැලකිලා ඉන්නවා කියනෙකට වඩා එයාගේ ගුණයක් වර්ධනය වැඩ ඕන පින්නත්න්නේේ පරසු වචන මොකටද අනිත්ඇය රිද්ධන්ඩන එම් හැම වෙලේම මනවඩන වචනම කතා කරන්න පරත් වචනින් වැලකිලා ඉන්ඩත් පුළුවන් මනවඩ වචනලින් වැලිලා ඉන්නදත් පුළුව මේ හර සංඛ්‍යාරයකාවගේ. සංඛ්‍යාරේකාවේ බිින්දුව කෙලා න රිනත් නෙවෙේ දනත් නෙවෙේ දර කෙනෙක් පරු වචනලින් වැලකිලායින්න බො හොද ොදු සලක්ක නමුත් මනවඩන වචන භාවිතා කරන්නේත් නෑ. යායින බිින්දුවේ. එකො ඉක්මට රින පැතර තුපුළොම හර චටි අඩ පාඩුවක් වෙනොටමනිස් පැත්තර අන්ඩපුලන්න මොහැබැයි දන පැත්තට වර්ධනය කරගෙන තිබුණනොත් එයා ඉන්න දන්න තුනේ නම්. ඒ රින පැත්තට යවන්ඩ රිනතුනක් දාලත් බෑ. තින්තුනක් දෙම තය බින්දවෙන්නේ. එයායින දන හයේනං ය රින පැත්තට යවන්ඩ රින හයක් දාලත් බෑ හිට වඩවැඩිය දානන්නන්. එයායින්න බිින්දුවෙනම් දස ගාන වැටනකොට රන පත්ත යන කියන්න පි හිතුම න පත්තකෙන වැද පැත්ත කියෙලා තු අප පේහිතේකුසලයට යන් නොදේන්ට අකුසලේ වලක්වා ගැනීමම කුසලයා හැබැයි කුසල යත්තාව වර්ධනය කරන්න තන් තරහා වලක්වා ගැනීම කුසලයක් මෛත්‍රය වර්ධනය කිරීම ඉ වැඩිය එයාගේ ධන පැත්තට වර්තනය වෙච්ච එක කරන්න එතන ගැනප යවධානයම කරන්නුවට තකොට පරුස වචන කියනවා වෙනුවට මනවඩන වචන පුරුදු පුහුණු කරලා යන්නවට ඉළංඟට කේලංකයන්නේ ඒ කේලාංකයන්නේ මිනිස්සුන්හ බිඳවඩ. එතකොට කවුරහාරි දෙන්නේෙක් බිඳවල සතුටුවෙන්ඩ. එකට ප්‍රතිවරුද්ධ සතුටක්ති නොමේ ලෝකේ ලෝකේඉන්න උසස් මිනිස්සු කියළමක් හැමදාමකින. උසස් චිින්තනයක් තියෙන මිනිස්සු උසස් රසයක් වෙඳ නොමේ ලෝකයේ ඒ එකට්ටි ඒ ලෝකයේ විඳන රසය අනිත්යට ගෝචරනෑ වෙලාවට හයට තිරිසං සත්තුවන්ට සමහර තිරිසං සතුට මිහිරි ආර ගෝචරනය හරකට පුන්නක් වු ගෝචර වඋනාට වටලප්පන් ගෝචරනනෑ එක දුන්නත් කන්නෙ නෑ. ඉතින් අන්න ඒ වගේ සමහර අයට මේ සතුට ගෝචර නෑ ිනත්න්නේ එතකොට බලන්ඩ මේක උපදවාගෙන ආරයට අරගණ්ඩ හිතේ ආහාරයට අලන් දෙන්න හිත සතුටට එතකොට කොහොමත්ම මේ සීලයක් හැඩෙන්නේ නැහැ. කේලන් කියලා බිඳවලා සතුටු කෙනවා කරෙ එකත් තිය නොන. කේලන් කියලා බිඳවල සතුට වෙනවා කරෙක් තියෙන ලෝකේ ඊට විරුද්ධ සතුටකුත් තියනය තමයි. බිඳිච්ඡායව සමගි කරවලා සතුටු කරනවා. බිදිච්ඡාය වගේ සමගි කරවලා යල සතුටු කරලා තම සතුටු වෙනවා. ඒවගේම සමගි විච්චා ගැන කල්පනා කරනවා මේ අයට මේ සමගී නැවත කැඩෙන්ඩ පුළුවන් කියලා. සමගි වෙච්චායගේ සමගිය තවුරු කරනවා. අන්න එහම තහවුරු කරලා තමන් සතුට වෙනවා. හරි එදකොට බිඳිච්චායාව සමුගි කරලා සතුටවෙන සමකි ච්චායගේ සමග තහවුරු කරලා සතු වෙනවා. අන්න එහෙම කරන කෙනෙකුට ඒ ඒ සතුට විඳින කෙනෙකුට පිරිනත්න. ඉට වැඩිය බොහොම පහත් බොහොම පුංචි කිසි කෙනෙගේ ප්‍රසංතාව ක ලක්වෙන සතුටක් නෙවෙයි. අර බිඳල ඇතිකරගෙන සතුට එතකොට ඉටඩි බොහොම ඉහල බොහොම විශාල සතුරක් තමයි සමගිවෙච්ච සමගිය තහවරු කිරීමත් අසමගි වෙච්චාගේ සමගිය ඇති කිරීමත් නිසාවකොදනාව සතුටන්නව අත් දකිඩ. හරි දරේක තමයි ගුණය ඉළඟට අපි බලමුදැන් පරුස් වචනයනුවට මනවාඩන වචචන එතකොට කේලං වෙනුවට සමගි කරවන වැඩපිරි වෙලා කියන්න හිස් වචන වෙනුවට හිස්වචන වෙනුවට අර්ථවාදී විනේවාදී ධර්මවාදී වචන තමන්ග පැත්තෙන් හැම වෙලේම තවකෙනෙක් එක කතා කරන වනං තමන්ගි පැත්තෙන් අන්න ඒ වගේ වචන හැමවෙලීම උත්සහ කරන්ඩුවන කතා කරන්න එතකුට ඒ තැනැත්තාට ලොකු තැනක් ල පෞරෂයක්ති ව සමාජයේ ලොකු ඉඩක්තියෙන පිනත්නේ ඒ වෙන මොකක්වත් නෙවෙයි තමන් හැම වෙලේම අන්නගේ හපත වනම කටයුතු කිරීම හිස් වචන කතා කර කර ඉන්නවානං යම් කිසිෙන කයා නිසානනි තර කෙලෙස් සුපතින ඒද බොහොම ප්‍රවේශමෙන් තමන්ග ජීවිතය අරගෙන යන්ඩ මේ වර්තමාන කාලයේදී අපි ලොකු කර්දරකාරි තත්වය ගින්නේ මොකද මේ පදුපොඩ සමාන දවල් වගේයක් රූප අහිනි ආදියව ටෙරිනාට්‍යේ වගේ වකිලෙන අනන්ගේ තොරතුරු දැන ගෙනීමක් ඉතිං ඒවා ගැන ඒවයින් වැලකිලා හිත සතුටු කරගෙන වාසය කරන්ඩ පුරුදු පුහුණු කරන්ඩම ඕනේ පුරුදු පුහුණු කරන්්ඩම ඕනේ මේ ඔක්කොම කාරණ අරගත්හම එක පිඩකට එකතිකින් අපිහම් බලන්ඩනු මේ ඔක්කොමතා කරනවා වගේ මේ කරුණු මේ පින්වත අයටට තේරුම්ගඩ පුලන් තමන්ගේ මාන්සිගත්තය දිහා බලනකොට තේරුම්ගන්ඩ පුළුවන් පෙන්ඩ ුවඕන මේ කාරණ. ඒ මොකද මේ ඔක්කොම එක පිඩකට ගත්තහම පන්නත්න්නේ. අපිට තේරෙන්ඩ ඕනේ අප චිත ශක්තියයි වර්ධනය වඩ ඕන කියලා. හරි පැත්තට සිහිය වැඩෙනවා වීරය වැඩිනවා මේ ඔක්කොමත් එක්ක දැන් ඔය නොසන්සුන්කං නැති කරගණ්ඩ. එමං කිවනේ සියලු සත්්‍යයන් කකිරේ මෛත්‍රියය ඇතිකරගණඩි කලා සිඩු සත්වයන් කකිර මෛත්‍රය ති කරගන්නවා කියල ගන්නේ. පැහැදිලිවම, තිි භාවනාව ඩ ඩනති අපඒක ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරනවා එකැන සමාධය ඇතිවන්න හේතුවෙන කරණ ඊළඟට දැ අපි දැන්නව හිත්ත ඔය වගේ නොසන්සුම් වෙනවා අර ලද දෙයින් සතතුටෙන්ඩෝන ඇතමල්ලඟ තියෙන දේවල් දෙඩෝනෑ ඒවගේ තත්ත්වයන් ඇතිවඩනම් මේ හො හැගීම් ඇතිවෙන්ඩෝන මේ ජීවිතය අනර්ථවත් භාවයගෙන යන්න තකොට මරණ සතියහෙම ොඩාක් ඇදගත්වෙන සැති හොඳර වන්න කෙනකුට අනුන් දෙදවල් හොක කල තුරගන්න හිතෙන්නේ එම හිතෙන්නෑ මොකද මේ දන්නවා බොරුවට නිකම් මේ පවපුරෝගණක තේරුමක්නැ කියලා පිතුමකෝ පව් කරලා පව්කරලා පව් කරලා ගොඩා හොරකන් කළ ගයක් හැදවා කියලා සමහරට මේ හොරක උත්ත එක්ක යාගේ අන්තිම කාල මේේ ගෙදර හිටිය කියලා හිතඩකු දැන්ගේ ඉතුරුහෙනවා හැබැ මේමනසේ අපායනු එක්කෝ ප්‍රේතයක් කලාර මේ කොහැරීපදෙනනවා ඉතින් අනුන්ට කරලා අනුන්ට කියලා කියැනෙ තමන්ගේ හැගි ව කරන්න අනුන්ගේ අරමුණ නිවෙන කරන්න ඉති දැඩි ලෝබයකින් මේකරලා අන්තිමට ඉන්නෙත් නෑ. ඒහිට මෙන්න මේ කාරණා ගැන මෙනේ කරලා මරණ සතිය එහෙම වඩනකොට මේ හැමී හැඟි මොක්කොම උපදන්න නෑ. දෙේකද මරණ සතියන වඩ නිටකට රාගයෙන් වගේ දෙේවලින් බේරිලා කාමේ වර්දව ඇැසරීමෙන් බේරන්ඩ ඒකෙන් වැලකිලා ඉඳීමෙන් විතරක් මදින හිත බහොම පීඩාවට පත්වෙෙන්නේ නැතිවෙන්ඩ සුවදායක තත්ත්යක් අත්යදන්ඩ මේ ලෝකෙම තියෙන මේ රාගාදී කෙලෙස්ථර්මයන් ලෝකෙ කොහේ තැනක මොන කෙනෙක් කෙරහි ඉපදුනාත් අවසානයේදී ඒ අසුභයක් කියනෙ එක හොතර වැටහුණත් එතකට අර උපදින සුභාවයම නැතිවෙලා නැතින් පුදුමාකාර සුවදායග ත්තකෙන අසුභාවනාව. ඉනඟට තමන්ගෙහිතේ වීරු උපදින්න අප්‍රමාදී කටයුතු කරනවා ඒ උපරිම හැගීම් උපදින්නට මංවෙනුවෙන් මගේ ශාස්ත්‍රයන් වහන්සේ මොනතරම් කැපකිරීමක් කරලාති ොද කියලා ඒ හැම දෙයක්ම උපදවා ගැනීම සඳහා බුදධා නුස්තතිය ඕන නොත සතරකමටහනවර්්‍යනය කිරීමෙන් පැහැදිවීමම. එක පැත්තකින් නිවැරධර්ම යටපත්වෙනකොට සීලාදී කුණ ධර්මයන් වර්ධනය වෙනවා ඇතකට ප්‍රාණගාථදිය ගොඩාආක්දදුරට වැලකෙන ඇති මේ අධදැකිම ලබන්් ඕන අපි ලොකූ චිත්ත සමාධයක් ඇතිකර ගණ්ඩෝ නැති කරගෙන හොඳ අධදැකමක් ලබන්ඩෝන මේ කාරණාවලින් අයිගඩවි ඒසේම නැවත 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 පුහුණ කරහෙන ඔත්තන තියෙන සිදධයක් පං අවසාන වසේ ත කර මොක්ද මේ සිදධ වලක්වා ගතයුතුදේ වලක්වා ගැනීම සඳහා අකණ්ඩව සීලේ රැකීම සහ සමාධියවර්ධනය කර ගැනීම කියන දෙකම සත්‍ර කමටහන්න වැඩීම තකරු මේ කරර කරකර අකණ්ඩෙව මේවා කරකර තමන්ගේ හිතේ පිරිසිදු හැඟී මුපද්ද ව්ඩ. පින්නත්න්නේ ඉතින් සමාධී වැඩෙන එක ආණ්ඩ දෙයන්න ඇතකොට. හොදට සීලය අරක්සාා කරගත්වත් තුොයි විදිහට ශක්තිමත්ව ැඩෙන කඩෙන වාරයක් වාර්යක් ගානේ නැත නැවත 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 සමාධංව වී සමාධංව වී සමාධංව වී කොහොමහාරි සීලය රැකගත්තෝ දැඩි අධිෂ්ඨානයහිතට අරගෙන ඉත්තාම පැහැදිලිය පුළුවන්කමති නවා. ඉතාාව පැහැදිලියව පුළුවන්කම තියනවා කිසිම අඩුවක් නැතුව තමන්ට අවශ්‍ය කරන තැනට මේ සියලුම මානසිකත්ත ඇතිකර ගණ්ඩ පින්න්නත්න්නේී පුළුවන්කමත් තියෙනවා කිසිම අඩුවක් නැතුව. ඒ තමයි අපි අධදැකට ඕනද එක අත්දකින්ට. ඒත් එක මේ ප්‍රමෝදය අත්දකින්ට හිත පුදුමහාකාර සතුටකින් පුරවාගෙන වාසය කර්ඩ තියෙන අවස්ථාව උදාකර ගණ්ඩ ඒක ආහාරයක් කොට ගණ්ඩ. එතකොට ඊට පස්සේ ඒ සතුටම හොයනවා හිත අය කිසිීම කාර්යණාවක් නෑ සීලය රැකීමෙන් ලබන්න වූ යම් සතුටක්තියෙන දීට වඩා වැඩි සතුටක්නුම් සමාදය වැඩීමෙන්ති ඇතවට අපි සමාධය ගෙන කතා කරනවා ඉඩඟ සතිය පුරාවටම සමහරයට මං සමාධී ගැෙන කතා කරන්න යටඩ තින වගේම හෙට දවස අපි මේ කරුණු තියෙන සූත්‍රධර්මයක් සාකච්ඡා කරනවා එ වෙනමකොටහක් වත් නෙවෙහි මේ වලක්වා ගැනීම් ඇතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කල තියන ආකාරයන් පිළිබඳව අපි කොතනද මේවා දේශනා කර තියන්නේ කරුණු අපි විමස්වා නමුත් එක් සමහරටෙක් සූත ධර්මයක් වඩත් පුලුවන් දෙක්කු ෙන්ඩත් පුලුවන් කාරණ එකතුවෙලා වඩත් පුළුවන් එතුකොටි එහෙම සූත්‍ර ධර්මයක් සසාකච්ඡා කරඩ ඕනේ ත්‍රප ලොක්කු විස්්වාසයක් ඇතිවෙනවා පැහැදිලිබම මේ ධර්ම කරුණු බදුරජාන් වන්සේ දේශනා කරපුූ ධර්මයේ තියෙන කරුණු කියලා ලොකු විශ්වාසයක් ඇතිනති අන්න එහම අපිට පුළුවන්කම තියෙන්ඩෝනෑ අපේ ජීවිතයට මේ දේවල් එකතු පාදා කරගණ්ඩ ඒ වගේම මේ ජීවිතය තාම ඉහල මානසිකත්වය එකට පත්කරගන්නටත්න් හැකියාව තියෙන්ඩ ඕන ඇති මේ විදිහට අපි අපේ ජීවිතය සුන්දර ජීවිතයක් බාට පත්කර ගණ්ඩ අවශ්‍ය කරන වැඩපිළිවෙල් අපේ තුළින් නිර්මාණය කර ග්ඩුවුන ඔය විදිහට ඒ අත්දකීමක් කර ගණ්ඩ මානසිකත්වය හදාගණ්ඩෝ නෑ මම මෙන්න මේ විදිහට මේවා ආරක්ෂා කරනවා කියලා කණ්ඩනය වෙන්නති මානසිකත්වයක් ඒ කියන්නේ අඩු වෙන්න තිමානසිකත්වය මේ තුළින් මේේදය කරගන්ඩ පුළුවන් කියලා අඩුවන්නේ නැති මානසිකත්වය කඋදාකරගණ්ඩ ඕනෑ. ඉතින් එහෙම තත්ත්කට තමයි අප අප සිත පත්කරග්ඩ ඕනේ එතකොට ඒ මානසිකත්වය ඇතිවෙන්න පිනඳ මේ ක්‍රියාකාරිත්තය අත් දැකීමේ. යම් කිසි කෙනෙක් සීලේ රැකලා හරිද සමාධය වර්ධනය කරලා කොහොම හාරි කරලා තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන කඩීමට තමන්ගේ මානසිත්‍යය වර්ධනය කරගෙන වර්ධනය කරගෙනකොට බදැන්ව අකන්්ඩ උත්සාහයකින් සිල්රහකිමින් ඉන්නවා ඒවගේ සමාධී වඩමින් ඉන්න සත්‍රකමටානාහාදිය එතකොට තමන්ගේ තුළ ලොකු සතුරක්කඋපුතිලවා. ඒ සතුට විසින් මොකද වෙන්නේ තමන්ව පාලනය කරන්න පටන්ගන්නවා ඒ සතුට විසින් සිල් කැඩෙන ඒවා. ඒවගේම තවත්දුලට නොයෙකුත් ආකාරයේ සිද්ධ වෙන ක්‍රියාවලීින් පාලනය කරනවා එතකොට ඒක තුළින් සතුට පදිනවා ඔන්න දැන් සිල් කැඩෙනකොට සමාධයට හේතුවෙන ඔය වගේ අපි කතාකරපු ක්‍රියහාාකාරකං සිද්ධ නෙකෙරෙනකොට හිතේ දුකොපදිනෝ පස්්චත් තාපුපදිනවා අර සතුට නැතිේලා නවා ඉන්න ඒක එක්තරා හේතුපල දහමට හේතුවෙන හේතු පල දහමට අනුකූල වෙන ක්‍රියාදාමයක් පන්නන්නේ හේතුබල දහමට අනුකූල වෙන ක්‍රියාදාමයක් අන්න ඒ හේතුපල දහමට අනුකූල වෙන මේ ක්‍රියාදාමය අපි අත්දකිින්ඩ ඕන ඒක අපි සැරෙන්සරේ සරෙන්සර සැරෙන්සැරේ අදදකිින්ඩ අප තුළින් අපේ තුළින් ඒක අදදකි නොකොට අපිට ඒ පිළිබඳ මනසිකාර හැදෙන ම හැම දාම කියන මේ මනසිකාරය හදාගඩ කියලා. එතකොට ඒ මනසිකාරය තමයි ඊට පස්සේ ක්‍රියාත්මක භාවයට යන්නේ තමන්ගේ මේ වැඩ පිළිවෙල සාර්ථ කරගන්නට ක්‍රියාත්මක භාවට යන්න යන්නේ නසිකාරය. ඔන්න ඕක අපි හැම වෙලාවකම තේරුම් ගණ්ඩ ඕන දෙයක්. ඕ අපි හැම වෙලාවකම තේරුම් ගණ්ඩ ඕන දෙයක් න ඉතින් හෙම තරුම් අරගින් අපි මනසිකාරය සකස්කර ගණ්ඩෝ ඕනෙ. පිනදදි ප්‍රායෝගික අත්දැකීමක් අලබාගණ්ඩ මේ පිළිබඳව ප්‍රයෝගිකව කටයතු කරන්නට හිට දස අපි මේ පිළිබඳව. අවශ්‍ය කරන කරුණු එක රාසීකර ගණඩ පුළුවන් සූත්‍ර ධර්මය සාකච්ඡා කරන ප්‍රත්ථ්‍යේක්ෂා වැඩසරහ ඉතා ප්‍රායෝගකට සහන බවඩ පත් කර ගඩ. කතාකරපු ධර්ම කරුණු සාකච්ඡා කලලා තවදුරටත්තමංගේ පැත්තෙන් ඉතාම නිවැරදිව මේ ජීවිතය සාර්ථ කරගන්නට සසර ජීවිතය සූපත් කරගන්නට තුම් නිවනිින් සැසින්නටත්. හැමදිට මේ ධර්මස්්‍රනම නිසන්සේ හේතුවේවා හි ්‍රාර්ථනා කරන හැමදිනාටම සම්මා සම්බධ සරණයි. ආකා සට්ටා චුම්මට්ටා දේවානග මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වා සිරං රක්කං තුසාවා සනං චිරංරක්කං තුදේ සනං චිරං රක්කං තුමං පරති හොදැ පින්නනේ අද මේ ධර්ම දෙශන දායකත්්‍යවය සඳහ කර තියෙන්නේ චම්පා සමරකෝන් මෑනියන් සහ ප්‍රභාත් පූර්ණ ප්‍රසාද දූපුතුන් කියයි චම්පා සමරසයකර මෑනියන් ප්‍රභාත් පූර්ණ ප්‍රසා දූපුතුන් කෙලමිට වස තුළකට පෙර අභාපාත්තුව කතිකාචාර ජී සමරකූන් ධයාපරස්වා පුෘෂයාට ආදරණි පියානන්ටික්මන් භවයකදී උත්තරිතර වූ නිවන් ශාක්ෂත් කර ගැනීමට මේ කුසලේ හේතුවවාකි අරමුණින් තමයි. ේ නා විදායකත්වය දර ඒ වගේ නැසිගේ ගුණදාස් සමරකෝන්ගේ නමරසිංහ පියවරුන් දෙපලටද. සෝම රාජපක්ෂ සහ DAL අතුකෝරාලයන මෑනිවරුන් දෙපලටත්න්. සෝමර්සිරී සමරකෝන් ධර්මසයෙන් සමරකෝන්ට අත්නපාලාමන සිංහ සහෝදරයන්ට වගේම සංජීව පුතන් වන්ට ද නිවන් පසක් කර ගැනීමට මේ උතුම් පුුණ්‍ය කර්මය හේතුවේවා කියල සඳහන් කලතියනවා ඒ වගේ දැන්ට අසනනි පපදත්ය පසුව වෙන කාමල්බහත් සමරකෝන් දහැබර ලේලියට උතුම් පුුණ්්‍ය කර්මය බයෙන් ඉක්මන් නිදුක් නනිරෝගී චිරජීනේ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා අප ඇතු ලෝවැැසි සිල් ජනතතාටම මේ උතුම් දහ පසක් වේවා සැමට සංසාර සාගරයෙන් එතරවන්නට මේ දහම මහෝපකාරරිවේවා. දෙසගන් වහන්සේ ඇතුළු ජාතයන්ත්‍ර පපසන භාන අධ්‍යස්ථාන හා සංගරත්නයටද මේ සද්ධර්මය ලෝපුරාපතුරව ඇහරමීමට අ වශ්‍ය කායක මානසික ශක්තියද දීර්ගාශුද ලැබේවා කියල ප්‍රාර්ථනා කරමින් ඔබය පැහම දෙනාටම. මේ අත්තන් මේ ධර්ම දෙසනා අදාකත්තරගෙන කටයුතු කරන්න ඉතින්ය වෙනුවෙන් පරලොග්‍යා වහූ ජී සමරකෝන් මැතිතුමා ඇතුළු සියලූම ඥාතිමිත්‍රාදීන්ට මේ පින් අන ෝදන්නවා ඒ හැම දෙනාම සුගතියෙන් සුගතියට පත්්‍රේවා එවගේ සුජිවත්ත වාසයරන චම්පා සමරකෝන් මෑණියන් ප්‍රාත් පූර්ණා ප්‍රසාත් දූපතු ැතුු ස ක වා සනකා කාලේද කිසිදු අනතුරකර පත්වන්න්න හේතු ස කස් න වා හැම දෙනටම තුම් නිවනින් සැසෙන්ට, මේ සියලපුුණ ක්තියන් හතුවේවා ල ්‍රාර්ථ නා කරන හැම දෙනාට සම්මා සබසන්නයි. වැනි ටනාனா ධර්මදේශනා නරඹවිට ජயමග TV YouTubeப் නාලිக்காව சස්கிரைப்් කර சீනුවලක් න கிලිக் කරන්න.